නාඩගම් කාරයෝ බලන අපි දන්නවා මේ වෙනකොට සරාල වැටලී ඉන්නේ ලොකුම ලොකු අමාරුවක. මොකද ඉතින් සරාල කසිප්පු පෙරණක නවත්තල තිබුණේ ලොකු හාමුදුරුවන් නිසාම. නමුත් ඉතින් අඟින් එකම් වෙනකොට සරාලට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ආයම කසිප්පු පෙරණව ඇරෙන්න. මොකද ඉතින් හේතුව සරාල බිස්නස් එකක් පටන් ගන්න එලෝලු ගන්න ගිය හැම තැනකින්ම සරාලට එලෝලු හම්බුනේ නැහැ. ඉතින් සරාලට යහමකට එන්න බැරි වුණ එකට මූලිකම හේතුව අන්න ඒක. දැන් SK සිරසේන ඇතුළු බොහොමයක් දෙනා ඉස්පිරිතාලේ වගේම කුකුල් ලකුණු මුදලාලි යවපු අයත් ඉස්පිරිතාලේ. ඉතින් ඒ අයට නම් කොහොමත් අවුලක් නෑ කියලා ඉස්පිරිතාලෙන් හොයාගනී. හැබැයි දැන් කිරිපුතා ගොඩක් දවසකින් වාඩියට එනවා. ඒ ආවට පස්සේ කිරිපුතා අහුවෙනවා පොලිසියට. ඉතින් මේක කට්ටි පැන පැන ඉන්න සරා දකිනවා. හැබැයි ඉතින් සරා දන්නවා තමන් තමයි වැරද්ද කළේ. නමුත් කිරිපුතා ඊට අහුවෙන්න අවශ්‍ය නැහැ. අන්න ඒ නිසා සරා පොලිසියට බාර වෙනවා. ඒ කියන්නේ දැන් සරාට නිදහසක් ඇත්තෙම නැති වෙයිද? හැබැයි අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි SK සිරිසේනට සමාජ ගැන හොඳ දැනුමක් තියෙනවා. බිබී නාස්ති වුණාට. ඉතින් සරාලගේ ගජයක් තමයි සිරිසේන කියන්නේ. ඉතින් සිරිසේනට පුළුවන් කමක් නැහැ සරා හිරේ යනවා බලන්න. අනිත් එක සිරිසේන දන්නවා මේක කුකුල මුදලාලිගේ උගුලක් බව. ඉතින් සිරිසේන කරන්නේ තමන් සරාගෙන් කසිප්පු බිව්වේ නැහැ කියලා බොරුවක් කියන එක. ඉතින් SK සිරිසේන ඇතුළු ඇත්තටම සරාගෙන් කසිප්පු බිව්පු අය ඒ දේවල් උනේ සරාගේ කසිප්පු නිසා නෙවෙයි කියලා කිව්වොත් ඒ වගේ මේ දේවල් වලට කුකුල් ලකුණගේ නම් පාවල දුන්නොත් සරාට බේරෙන්න පුළුවන් වෙනවා.